වහන්සේ මේ කිවන අර කලින් අනාරක්ෂිත භාවය ගැන සිකට එක අපි ගොඩක් කතාරන්න දෙයක්න ස්පිරිචුවල් ලන සිකටස් නද අඳුරගන්න එක ගැන් මට මේක පොඩි දලා දසත් තියෙනවා එකන්නේ මන්න මට තෙල්නිකන් කියන්නේ අපේ ස්කිල් එක ගැන අපි අන්සර්ටෙන්න්නගේ ඉක්සම්පල් ඇක්කත නලු දැම්මොකට පෝස්ටයක් අපි ගන්න නවා නම් මේක මට කරගන්න පුළොන්ගේද බැරිවේද කියලා නිකන් ඩෞ්ටැක්කෝගේ තිනික ඒක මේ පොට්ට පැහදිලිකන පුළන් මොකක්ද හරිටම ඉන්සිකට සමාරය වාට පෙන්න්නට මෙම කවුහර බලගන්න කොට තමයි වැඩේ තවත් තමාර වෙනවා ඒගන සමරය කරන වැඩේ කව කවුගර ඒක ජච් කරන්න ඉන්නවා කියලා දැන් උදහන්නක් විදිහයට අපි පොඩි කාලේ අපි නිකම් සාමාන්‍යයෙන් මේ කතාවට කියන්නේ පොඩි කාලේ හැමෝම කලාකරු මොටම චිත්‍ර අඳින්න පුළුවන් හරි මේක තියෙන හොඳම දේ තමයි දැනට මේ ලෝකයේ වැඩියෙන්ම මිල මිල යොදවන චිත්‍ර සමහර චිත්‍ර ඇත්තටම අර අපි පොඩි කාලේ අඳපු ළමා චිත්‍ර එහෙම චිත්‍රාන් ඉන්න බැරි අය අඳපු ළමා චිත්‍ර එහෙම දැන් ඕගොල්ලෝ හොයලා බලන්න මට දැන් නම් මතක නැහැ ඒ ආටිස්ට් ලාගේ පිකාසෝ ඔව් ඒ වගේ නම් දන්න අය දන්නවා කවුද කියලා ඉතින් ඒ වගේ අර හැමෝම ළමා කාලේද හොඳ දක්ෂ චිත්‍ර ශිල්පී මොකද යාට අවන්නේ යාට අනන්‍ය වූ කලාවක් තිබුණා යාට අනන්‍ය වූ කුසලතාවයක් තිබ්බා එයාට අනන්‍ය වූ මේ යාගෙම ටෙක්නික් එක පස්සේ මොකද වෙන්නේ මේක ගුරුවරු දැකලා ඕක ඕක මලක්ද ඕමද මලක් අනේ ඕක මිනිස්සේද ඕමද මිනිස්සේ එක අඳින්නේ කියලා මේකට අර මේ දෙන්න ගත්තා එක එක මේ මේවා વિચાર දෙන්න ගත්තා එතකොට සමාජ ਵਿਚාරයත් එක්ක අති විශාල ප්‍රමාණයක් තීරණය කරා එහෙනම් මට චිත්‍ර බෑ මට කලාව බෑ චිත්‍ර බෑ කියලා ඒගොල්ලෝ කෙලින්ම ඒක අතහැරලා හරි ඉතුරු ටික ඉතුරු වෙච්ච ටික තමයි අර ඒගොල්ලෝ ඒ කියන්නේ අර දීලා තියෙන සමාජයේ දීලා තියෙන ෆෝමැට් එකේ සමාජයේ දීලා තියෙන හැඩතලයේ කොපි කරගෙන ඉස්සරහට යන්න පුළුවන් සෙට් එක. එතකොට ඒ ඒ සෙට් එක තමයි අපි ඊට පස්සේ මොකද කියන්නේ දක්ෂ චිත්ත ශිල්පියෙකු විදිහට අපි අංවඩු ගහන්නේ. අපි දැන් මේ වෙනකොට ඒක වෙනස් වෙලා තියෙනවා. දැන් මේ වෙනකොට අපි ආර්ට් ගැන තියෙන අදහස මිනිස්සුන්ගේ ටිකක් ඊට වඩා දියුණු අදහසකට ඇවිල්ලා තියෙනවා. හැබැයි තාමත් ඒක ඇතුළේ තියෙන හැම අදහසක්. එතකොට අර මුල් තිබ්බ අර යුනික් ගති මුල්තිබ අර තමන්ගේ මුල් කුතිය තිබිච්ච යුනික් ගති ඒක ඊට පස්සේ ඒක මැරෙනවා. ඒ වගේ තමයි අපේ තියෙන මේ දේවල් වලත්. එතකොට අපි අපි අර මුගක් වලට සමාජයට ඕනි දේ සමාජයෙන් කමෙන්ට් බලාපොරොත්තු වෙන සමාජයේ ਵਿਚාරයට ඕනේ විදිහට බලන්න ගියාම තමයි අපි අරක මේ වෙන්නේ. එතකොට ඒ ඒකත් එක්ක සංසන්දනය කරන්න ගියාම තමයි මේක මහා අවුලක් වෙන්නේ. හරිද? ඒක තමයි පළවෙනි එක. ඊළඟට තමන්ගේම නිර්වාණි. මම අර හැම වෙලාවෙම කියන්නේ. කියන්නේ වෙඩි උණ්ඩ වලට වඩා අත්වලසම් බය නැහැ කියලා. හරි. ඒ කියන්නේ තමන්ගේ මොකක් කර නිර්මාණයකට අත්වලසම් හම්බ වුණාට පස්සේ අපි ඊළඟ දවසේ බය වෙනවා. ඊට වඩා ඒකයි නැති වෙයි කියලා. එබැයි එදා දවසේ තිබ්බ මූඩ් එකට හදපු එක. දෙවෙනි දවසේ මූඩ් එකට ඒක ඉන්නේ නැහැ. ඒක වෙනම එකක්. තේරුණාද මම මේ කියන්නේ හදන්නේ? එහෙම එහෙම එහෙම. හරි එතකොට අන්න ඔය ටික අපි තේරුම් ගත්තා නම් අපිට මේ ජීවිතේ හරි පහසුයි. මම මේක ආර්ට් ගැන විතරක් නෙමෙයි කියන්නේ ජීවිතේ හැමදේම. එහෙම එහෙම. ඒ කියන්නේ මේ කියන්නේ ඒ ඉන්සිකියුරිටීස් කියන්නේ අපේ තියෙන මොනාද ඒක කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා ඒක තේරුම් ගත්තම ඒවා ඒ තේරුම් ගැනීම තමයි ඒක ඕකම් කරන්නේ. ඔව් 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 පැහැදිලි කියන්නේ.